මයිදරුවන්ට අපි සාගච්ඡා කර කරන්න මේනොට කොළලාස්වේනය දරුවන්ගේ විශයනි දේශයනෙ ඇයිඒ විබාගල් යන්නන්න දරුවෙන්වෙන්. එතකොට ඒ දරුවන්ගේ කොළහල්වසර දරුව මේක කොලාාවසරට විතරක් නෙවෙේ සීමාවන්නේ ඇයිඒ කොලහි තුම්මනි පාඩම තමයි අක්සර මාලාව නැද. ඒ විතරක්නෙේ අක්ෂර විඤ්ඥහසේ මේ කොටස මගේ පුතේ පහවසරේ සිට හය, හත්ත අටට නමය දහජ එකොල හා ඒලෙවෙල් විශ්වවිද්‍යාල නීතිවද නීති උපාදී ඒ සම්බන්ධ විභාග ඊරවස්සේ කළමනා කරන සහකාරක විභාග. ලංකායිදින සියලු විභාගවට මේ අක්ෂර විඥ්‍යාසයන. හරි මේක හරියට ඉගෙන ගත්ත හම ඔබ උපාධ අරගෙන දෙවිනි පෙළ උපාදවලදී පරිපාලන විභාගලියයන්න යනකොට ඔන්න තියනවා. එතකොට මේක මතක්වේ උබට මේසර් උගන්න පුටික නිසා අපිට ඒ සෑම්ස්ටික ගොඩදා ගන්න පුළුවන්උනා කියලා ඒ නිසා ඕගුල්ලොන්ට අඩුවක් නෑර සිංහල හෝඩිය පිතරක් නෙවෙේ හැම පාඩමක් හැදෙන හැටිකයා දෙනවා ඇයිඒ ඔබ කවලදහරි දවසක ගුරුවරෙක්වෙන්න පුළුවන් මෙතන ඉන්න දරු එදාට මතක්වේ වDPඩකේශන්ගේ සිංහලනක් චනල්ල එක තුළ හිටි සරුගන්නපු නිසා මමාද ගුරුවරයක් කුණා කියලා හරිද ඔබට එතෙන්න්ට මගේ වැඩි කරනවා. මොකද මටඋගන්නපු ගරුවවරයා හරියට මේ ගැන්නවා එතුමන් දැන් අදන හැ සිංහල හැදිච්ච හැටි හොක්කෝම එක ලස්සනට කියාතුන්න ඒකයි මං හැම වෙලාවෙම එතුමන් සිහි කරන්න මගේ දරුවුණ මං හැමද උදේකම මට උගන්න මොන්ඩිස්සූරි ටීච ඉදලා ශදධයාාලි දක්වා ඒයට නමස්කාර කල ම මෙතෙන්ටෙන් උගන්නන එක පටන්ගන්න එතනේ ඇයි මගේ ජීවිතය ලස්සන කරේගොල්ලු මගේ දෙමෝපියු මේ පරිසර තු අපි ඒකත්ෙක ජීවත්තයෙන්නවා එතකර අපිට වර්දින්නේ නෑ අපේ ජීවිතය ලස්සනර යන්න පුළුවන් ලස්සන ලියා ගන්න පුළුවන් සැනසීමෙන්ගන්න පුළුවන් තිය නිසා හරි දැන් එතකොට මං ඔපට පැහැදිරි කර ලෝකේ රටවල් නේද නැම බල මේ විදියට ලෝක ගත්උොත්ත එහෙම බලන්න. න්න මේ ලෝකසිදියල් එක කොහොමද නිර්මාණය වුණේගල් භාෂාවන් හැදිච්ච හැටි කියා දෙන්න හදන්නෙමි ඒකත් එක්ක කොහොම අපේ සිංහල බාෂාවත් ආවේ විකාසනය වුණේ කොහොමද ගඩ මේක ගොඩත් දේවල් ඉගෙන ගන්න පුළුවන් බාෂාවත් එක්කම සිංහල පන්තිතුරු ගොඩක් දේල් ලිගෙන ගන්න පුළුවන් ඔය යම් ප්‍රමාණයක් මං ඔය බටැන්ද ලෝකය මේ තියන්නේ එංගලාන්තේ ග්‍රන් ලාන්තයයිස්තයන් මුුද ර ඔන්න මේ අපි ජීවත්වන ලෝකය ලෝකගෝලය උඩගෝනේ දර පැතලි තලයට ගන්න ප්‍රක්ෂේපනකට ගන්න අරගත්තල බස්සේ පැතලි තලයා මෙතනයි අරකුුණයි එකම තැන මේ බිරින් සමුස් සන්ධියයාරහා මේ දෙපැත්ත එකතුවෙන් හරිද එත ඔබට පේනවා මේක ලෝක ගූලය තුො කොහොමත්තිබනේ වැලන්න ොදැන් මේ ඔබ ඉග ගන්නඕ ඔබ ප්‍රක්ටිස් කන්න ඕන දැ මේ වරුත් මේ මේ ඇඳරනේ නැද තප්පරයට මේ අඳන්න පුළුවන් ඔබ ඉගෙන ගන්නවන ඔබෙති්‍යයා සිගෙනගන්න ඕන මේවා හොදර දැනගන්න ඕන මේ බූගොල විද්‍යාවගණන්න මේවා දැනගන්න ඕන. දෙත් බලන්න මේ දකුණු ඇමරිකාව මේ උතුරු ඇමරිකාව මේ අප්‍රිකාව මේ යුරෝපය මයාසියාව මේ හෝ ්‍රේඩියාව මෙ තියෙනවා ඇන්ටර්ක්ටිකා මහත්දීපය තු මේවායි ජීවත්වෙන මිනිස්සු විවිඳයි අප්‍රිකාවෙගත්තොත්තේ නීග්‍රොයිඩ් වර්ගඉන්න පැහදිීද මේ ඇගෙන රාසිාව මේ චීනය ඒ පැත්ත ෙඉන්නේ මොගොලට් වර්ගේ අපි දකුණු වාසියාාවවෙන්න කටිය කොසවිට් වර් ඉන්න බෞතරය ස්ටෝයි් ත මේ සුද්ද සුදු ජාතිය සුදු මහත්තුරු සුදු මහත්තුරුන්ගේ බාසාාව බලන්න මේගොල්ලුගේ බාසාාව ඉන්ග්‍රීසි අන ඉග්‍රීසි ාාව සම්බන්ධ අක්ෂර්ර මාලාවක් තියෙනවා ඒකට අපිගෙන ඉංග්‍රීසි හෝඩිය කියලා ඇල්ට්ට එතකොට ඒක තියෙනවා ඔය අපේ තියෙන හෝඩිය වගේම සොර සහ වියන්ජන කියලා වවල් කියලගේ අයි කොන්සනට් කියලා කිය පැහැ සිංහල හෝඩිය එකෙනගත්හ ඉංග්‍රීසි ක ගන ලේසි පැ ඇයි ඉංග්‍රීසි වල සමහර ගොඩා කියේවා අපේ භාෂාවත්්‍යක සම්බන්ධය උදාහරණයක් කියනවා කතුරුකාරකසාහ කර්මකාරක වාක්කය මේක හරි ඉග ගත්න්නම් පැසි ෝස්න් ක්ෝස් කියන්නේ ඊ කිස්සි ගැටලුවක් නෑ හරියට ඊළඟට ඔබ ඉගෙනගන්නවා කෘධන්තපාඩම ඉංග්‍රීසි බාසායි පාස් පාටිසිබල් දෙක ගෝ ගෝස්් කියෙනෙක් ගෝන් කියලා හැදෙනවා පැදිීද ඒ හරි ලේසි මේ හැම එකක්ම පිවට ඉගෙන ගත්තව. ඉංගලිසි වගේ භාසාාවකන අපේලාටේය ඉංග්‍රිසි හොදර ගෙනකගන්න නමුත් ඒට සිංහල හොඳ ඉගෙනගන්න නමාරයි කියවගන්න නමාරු. අපිට පුළුවන් ලෝකේ ඕන බාසාාව නියම විදියට උචරණය කර. බ්‍රරිිටිස් නම් බ්‍රිටිස්් විදිියට් නෑද. ඕහ හෙම එකෙනගන්න පුළුවන් ඒ තරම් ජාතියක් පුත පැදිලීද. හරි. එතකොට ඔන්න බට පැහැදිදි මේ ලෝකය තුළ මේගොල්ල ඇමෙරික ඉංගලි. මේ හරීම ජම කානුවන් ඔයක කටි ඒගලො වෙන ා බ්‍රසිීල් වෙනව බාසාාව ඉතාලිගත්තම ඉතාලි ඉතාලි ාෂාව ප්‍රන්සගත්තහම ප්‍රන්ස භාසාාවක්. ඕලන්දේ ඕලන්ද චීනගත්තහම ලෝගේ විශාලම භාෂාව නේද. එකන්නේ කෝටි එකසිය පණහකට හා ඉන්නවා නේද. එතවට ඒ අය භාෂාවතමයි චීන මැන්ඩරින් බාෂාව. එතවර මේ ජපානය ජපන් දපත් හතරයි හොකයිදෝ හොන්සු කිවසෙකු ජපන් වාහාරය ජපන් බාෂාව ඔය වගේ ද මේ කලාපයගත්තොත් අප්‍රිකානු ඒ වෙනවා බාසාාව එලගබෙනම් බාෂාවත්වයෙන් එතකොට ඒ කොහොමුණත් එලට භාෂාව කතික සහ ලිකිත කියලකම අපි මේ කරගන්නේ අන්න ලිකිත බාෂාව පිළිබඳ ඉගෙනගත්ත ඒ ඒ භාෂ අධ්‍යනය කරපු උගත් අය ඒක හදාගන්න හදාගන්නවා අක්සර මාලාව එක විදිමත්වායි හදාන්නේ ෑය එක ලස්සනට දැන් අයන්න අකාරදී පිරිියවට බොහම ලස්නට යනවා උපදින අනුව දැ තොල් දෙක තියෙන්නේ අපිට මොනා කරන්නද මේ අකුරු උචාරණය වෙනවනේ තොල්ලොලින් උපදිෙනවා පාප බාබම ප්‍රදීප්කි වහ කල වදිනවා පැහැදිලියද තොල් දෙක වදින්න ඇත්තං ඒ අකුරු කියන්න බෑ ඉට පස දට්ටික අපන්න විත රක්නෙවේ තාත්ව දදන දිව අග දත්වොලොවාදිනවා දන්ත කියන්නේ දත්වොලට ජය කියන්නේ හටගන්නවා ඒ අපිසාකච්චා කරන්න හදන්. ඕස්ට කියන්නේ තුොල්ලට ජය කියන්නේ හටගන්න ඔයි වගේ මේතිික ොහම ලස්සනට පිළිවට දැංඟකොට කියා දීගෙනයන්න හදන හරි හරි දැගෙ ඔන්න ඔට ම ග දෙන් හම රට කන මේවාගේ තියනවා වගේ සිංහල හෝඩයක් තියන අපි දෙැන් අපේ සිංහල හෝඩිය සාචා කරන්නහ දන්නේ බලන්න ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඳන්වල දීල තියන හෝඩිය වල සිංහල භාෂාවල් ලිවීම සඳහා භාවිත කරන අක්ෂර සමූහය සිංහල අක්ෂර මාලාාව ලෙස හැඳින්වේ. මෙම අක්ෂර මාලාාව හෝඩිය වර්ණ මාලාව අකුරු වැල යන නම්වලින්ද හැඳින්වේ. අදභාවිතයේ පාත්නාාව සිංහ ලක්ෂර මාලාාව අක්ෂර හැටකෙන් සමන්විත වේ. හඩි ඔයිච වැඩී තියෙන. සමකාලීන සිංහලක්ෂර මාලා ඒක ඉලු ඉලු නෑ මාචර ජීවිසානක් මත හුල දෙදරේ ඒක අපි කියාදන සස් පරයි කියලට. හිර ජාත්‍යන්ත්‍ර සිංහල හෝඩිය එදිසා කොළහාවසට තියෙන මෙන අක්සර හැටේ හෝඩිය හරිද මෙන්නම් හෝඩියේ මෙන්න අපි බෙදන කොටස් දෙහකට කොහොමද සොර සහ වියන්ජන කියලා සිංහල හෝඩිය කොටස් දෙහකට කඩනවා මගේපුුතයේ ප්‍රානාාක්ෂර සහ ගාතරාක්ෂර කියලා පැහදිදීද ප්‍රානාාක්ෂර කියන්නේ ඔන්න මේ කියන? සොරවලට අපි දැ මේක තමයි මෙන්න මේකුොටස තමයි සාකච්ඡා කරන්න යන්න පැහැදිලීද. මෙයා ඊළඟට තමයි මෙයාට යන්නේ මෙියයා ගැන ගොඩක් කතා කරන්න තියෙනවා. පැහැදිීද. බලන්න ඔන්න ඔබට මෙතන බොහොම සරලව දාල තියනො පොඩ්ඩා හරිද අපි මේක හොඳට සාකච්ඡා කරනවා මොනොවද, රස්වසර කියන දීර්ග සවර ගෑ සංයුත්තසර ඉස්සලම අපි දැම්බෙන් මේ පළවිනි කුටුසමයි මේ සාකච්ඡා කරන්නේ ස්ොර හෙවත් ප්‍රානාාක්ෂර පණකුරු ඔන්න බලාගන්න සවර කියාදන විදිී පනකුරු පනකුරු හෙළ බාසාාවෙන් පණකුරු කිය කියන්න ඊළඟට මේකට තවනම් මෙනෝ විදියට ්‍රානාක්ෂර හරිද ස්වරස්ර ඊළඟට පුතේ නෑ ජීවාක්ෂර ඇ උබ දනද මේ හැදිච හටික හොමද කිය මේ පණකුරු කියන හෙළබාෂාව නිර්මාණය වෙනකොට අපේ සිංහලයට පාලිසංස්කෘත මාතෘභාෂාභිතරක් නෙමේ දෙමලත් අපිට අපේ සම්බවයට බලපාලතියනවා. උදාහරණයක් හිතන්නකොදැ ඕගොල් අම්ම කියනවා නේද. අම්ම කියෙන වචනය කාගෙන් දැවිල තියන්නේ. ද්‍රවිඩ බලපෑම ද්‍රවිඩ තමයි අම්ම කියලා කියන්නේ අපි තම්ම කියනවා. ඒගුල්ල පොල්ගහ කර වුන්ගේ අපි පොල්ග හතම කතා කරන්න ඇයි දැ නම දීල තියන විදිල්ම සංකල්පනය ඒ චරිතයට දීරතින නම දැන් ඉංග්‍රීසිය මද ඒම කිව්ුවට එන ඒකටන මද ඒ ඉගුල්ලොහි බාසාාවත්යක් ඒගුළුට දෙැෙනවා අපිටක හැඟීමත් දෙැනන ඒ වචනය තුළ හැබේ අම්මා කිව්හම් ඇග නිකා කිලි පොලයනඕන අම්ම ගැන සිින්දුවක් කරග නති අම්මා කියන වචනය අරගත් හම මේ බල පොඩි කැල්ල. අම්මා ජීවන වයන්තරේ නොනිවිදැරවෙන පහනකි නිරන්තරෙ ඔබ මට සුවයගෙන බලන්න ගැකට නිකත් දැනෙන් නැත් දෙකෙන. ඇයි. අම්ම ගැන කියදදි තාත්තා ගැන කියදි අපි මේ. රෝමකූ පහරියට කෙලින් වෙනවා ඇයිඒ අපි මාස ගණන් අවුදු වන ම්මගේ කිෙරිබිවා ඔබත් බීල ඇති අමනක් අවුදු නමයක් බිලා තියනවා හරිද ඔොහු මගේ මල්ලි හම්බෙනකම්මන් කිරවා යි හරි මේ බලන්න දෙමල බාසාව මේකට කියන්නේ මෙන්න මෙහෙම ඌූ එලෙත්තු එලෙත්තු කියන්නේ පණ ශර කියන්නේ කුරු බලන්න කොහප චීව කියන එක බිඳනෝ පණ කියලා කුරු කියන එක ශර කියන ශරය බිදිනවා යි සිදස්සනකර කතුර ැක හර ගන්නන්නේ එක සිදත් තෝඩියයේ ඇ දෙ නැත්තෙත්තේමයි ඇ ඇ දෙකනෑ ඇයිඒ දෙමල ඈනෑ දෙමල බාසාාව නෑනේ මතය මම වෙඩ තමා කරනවා වැඩ කරන බෑගුලොන්ටයි ඇ හඩ නෑ මෙෙද මම වෙඩ කරනවා වෙල්ලවත්තේ වැඩ කරනවා ල්ලවත්තේ වැඩ කරන්න නෑ ඔහු වෙල්ලවත්තේ වැඩ කරනවා. මට පේන දෙන්න මට පෑන දෙන්න ගන්න. මතයා මට පේන ොඩ්ඩත් දෙන්න පුළන්ද. පේන ඇයි පේන බලන්නදමයි අපටති පේන කියල තමයි ඒ අයගේ වචචනය කියවෙන්නේ. ඇයි අපි පේනකි උත්හෙම අපට පේනයක් කියියනවා. ඒකුල්ලොහි භාසාාවෙනස් ඇ ඇතිකන. ඒ සිදසඟරයි ොයි වැඩේ තමයි කරා කියල ගොඩක් අයි මත අත්තියවා දෙමල ාසා ඇතිකන ඇති නිසා මේක ගත්තේ නෑ කියලා. හැබයි අනිත්තු විදිියයට මේ පැහැදිිගන්නවා අයන්නෙම මාත්‍රා වැඩිවීමගේ ඇ දෙකාව නිසා ඇගත්ත නෑ කියලා. හරි කොහොම නමුත් ඔන්න පණකුරු කියනට අපි සමාන පද කිහිපයක් අපි අරගත්තා එතකොට ඇයි මේ පණකුරු කියල කියන්න. පනකුරු කියන්නේ කොහොමද මේකට ඇයි මේකට පනකුරු කියල කියන්න හේතුව. පණකුරු කියන්නේ මගේ පුතේ සිංහල හෝජීතයන අකුරුවලින් හරිදි තනිව ශබ්ද කළ හැකි ශබ්ද හැකි පැහැදිදිද ඒමන තිකන උච්චාරණය කළ හැකි. මොනාගන්නද උච්චාරණය කරන්න පුළන්.තනිව ශබ්ද කළ හැකි අක්ෂර අපි කියනවා මුණුව කියලද ප්‍රානාක්ෂර කියලා ප්‍රානාක්ෂර මේකත්ක අක්ෂර විඥාසි කියන වචන දාලතිී නයි පෙනවද මෙමිතන කතාව ප්‍රාහැදනිකුමද අල්පයන්න රායන්නේ රකාරන්සේට පස්සේ න මූර්දජය අනරීති. ඒක උතනින් පස්සේන අක්ෂර විඥ්්‍යාසය අකුරු හැසිරවීම බ කාග වත්තහන් වුව ට ච මේ මෙතර න්නවන මෝර්දජලයන්ද මේකට මූදජනයන්නද ඒවාන්න ඕන්නෑ. ඔබට මේටික හරියට මේ අපි උුගනටක බැලවාන ඔබට තනියම ගෙදරිදම්ක ඉගෙන ගන්න පුළුවන්. ඒ තනම් සරල බට කියාදනවා. එම් තනිව ශබ්ද කළ හැකි අක්ෂර ප්‍රානාක්ෂර යනුවෙන් හැඳින්වේ. එත මේට ස්ොර තියන්න නම් තියනවා? ද්‍ර භාෂාවේ ජීවාක්ෂර යන නම් දීල තියනවා පෑදිවද තනිව ශබ්ද කළ හැකි යක්ක්ෂර ප්‍රානාාක්ෂර නම් වේ හනවන් නිර්වචන මේකෙ දානො නම් ව මේ සඳහා ඔන ද්‍රවිට භාෂාවේ ජීවාක්ෂර කිව්ව සොර කියනෝ ප්‍රානාක්ෂර කියනවා මේවා එතකොට අපිට දහාටක් තියනවා ප්‍රානාාක්ෂර කියත් යනමකිබදේ දහාටක් තියනු ්‍රානාාක්ෂර දහට අක්තියනවා. මෙන්න මේ ප්‍රානාාක්ෂර දහට අපි වර්ග කරනවා. ප්‍රානාක්ෂර දහට වර්ග කරනවා රස්වසර හරි රස්ව කියන්නේ කෙටිගන්නේ ලුහු ලගු සිදස්සඟරැකි විහෙවනි පණකුරු පසෙක්වෙද ලොහු ගුරු බෙයින් දසවේ. ප්‍රානාාක්ෂර පහයි කෙටිවලින් එකයි දීර්ගවලි එක. එන රස්ව කියන මුණර්ද කෙතියකු මෙ වර්ගගනවා. දැන් මේ හැඳින්න්නේ මනුව ප්‍රානාාක්ෂර අපි ප්‍රබේද කියකරද. තුනකට කරුණු මේ විදියට. ඉස්සෙල්ලා මෙහෙම කටුවා. ඒ විදියට අරගනයක අප ප්‍රබේද වෙනම කතාගන්නවා. හරිද ඉස්සෙල්ලම් අපි ගන්නවා රස්ව. රස්වසර හරිද දෙවනක දේර්ග සොර හරි අපි අනි බෝඩ්ි ඩියනු වගේ මේ ලියද්‍ය අත්තකරු බොම ලස්සන ලියනටික අමාර වගේ හරිද ඒළඟට? සුක් සයුක්ත සොර හරිද මේ තුන මෙහෙම වර්ග කරලා අපිට ඕකේ හරිද මේ කියන සොරවර්ගතුුණ හරිද ආයි බෙදනෝ මේ විදියට කෝමද පලවෙනි එක අපි ගන්න මෙහෙම දෙකතු බලා අංකක හරිද මේ කියන අක්ෂරවර්ග තුන අපි මෙව ත වර්ගී කරණකට මේ විදියට යනවා මේ බල නම්මසොර අනම්මසවර අ හරිද නම්සර අනම්්‍යසර ඊළඟට සන්දිිස්වර සදිිස්ර හරිද දැීට ඔොහොම කතා කරන ඒවා ආයි උත්පත්ති ස්ථානනුව ඒකජසොර දිජසර කියලා කියනවා ඒකජ එ බලන් අය මේය අප ආයි වර්ගී කරණයකට නැවර්ත ප්‍රභේදයක් විදියට එක ඒකද දෙක විජ මේ ඔක්කොම ලියාගෙන ගියට දන්න න නේද. දැම්ම එක ඒ අපි සාකච්චාරනු ලස්සට. හරි එතකට ඔට මේ සම්බන්ධව අහන ඕන එකක් නේද. උත්පත් ස්ථාන අනුවදන්න නන්ගේ හෙමයි ඕන විදිියවිට බලනන රස්වසර අංක රස්සර අපි සාගච්චා කරන්න ගන්න මේක අංක හරිද කදගන්නේ අංක ඔන්න අංකේක තියනවා අකේක හරිද රස්වසර මොනුවද මේ රස්වසර කරකන්. ඇදල උච්චාරණය නොවන එකන උච්චාරණය කිරීමේදී ඇදලා උච්චාරණය නොවන සොර එමනත මාත්‍රා එකකට අඩු කාලේෙදදි. මොකද මාත්‍රාවක්කයන් ඇහි පියගහන වෙලා ඇහි පියගහන වෙලාවක් තුළ කියවන සොරවට අපි කියනොෝමගපුතයේ මොනුව කියලද බලන් රස්වසර එතට මෙ නිර්ුවචය කොහද කරන්නේ මේ විදියට ඇද උ්චාරණය හද උ්ා ඇදලා උච්චාරණය නොවන සොර නොවන ස්වර හරිද? නොසනම් නොසන මත්‍රා එකකදී එකකදී උත්පත්තිය උත්පත්තිය ලබන ස්ොර නො කියතිගන්න රසසර රස්ව සරේර එතකට කට කියනනම් මොනවාද හරිද ට කෙටි කියන්න පුළුවන් එහම නැත්තං ලගු කියන්න පුළුවන් එහෙම නැත්තං ලොහු කියල කියන්න පුළුවන් පැදිරීද ඔන්න මේ හඳුනන නම් මේට කෙටි කියන්න කෙටිසොර ලගුසර ලොහුසර හරිද මේ වැදලා උච්චාරණය කෙරෙන්නේ නෑ? මාත්‍රා වි්‍ය අසේ කියත්තියනි මතරා එකකට අඩු කාලයක් එකකට අඩු කාලයක් තමයි තියෙන්නේ පහැදිරීද ඔන්න නැදැන් ඇදලා විච්චාරණය නොවන සොරෝට අපි කියන පු තේමුණාද රස්සසර මේ බලන්න මේ තියෙන්නේ ඔන්න හරිද මෙන්න අංකක දැන්වන තේරනවා කෙට්ටි ලොහු ලගු සොර අටක සොර කියද අටක් තියනවා රු ඉලූ පැහැදිරීද ඒව කිය තියනෙ අටක් තියනවා ඔට ට තියෙන් එතන වගකීම ඔබ මංගේ හදල තියනෝ මේ විදියට ඔබ ඒ ෆිල් කරන්න ඕන තැන් අපි මේ විදිරිියක වර්ග කරවා එක දෙක් තු හතර පහ හය හත අට ගාන්ට තිය අකෘටි ඔබට තියෙන්නේ මොනිල් කරද මේ රස්සෝ රටික ලියාදක්න්නන්න உොනදරියන්නේ රස්සරටක දැන් ලියන් ඔබට පුළුවන් දැල්ලියන් ම ලියන නෑ එක. හරිදතන ලියනවා කටිස්ොර. දව ල දක්වන්න හරිද බ දැන් එතකොට කටිසොර කියීයක් තියෙනවද අටක්තින බල රස්සර ඇදල උච්චාරණය නොවන සොර නොසේන மாත්‍ර. ්‍ර එකක දී மாත්‍රා එක දී උත්පත්த்திய ලබන ர சறவே හරිது ඇதලා உச்சාරණே නොමන නොස மாතරாய் එකක දී උපදිනற පැහැදිනද. ஒ பலවිනික හරි. පවින ඔබට කාලේතියනු මංහැබැයි මේ හදල ஒක්කුම කරලා වත් කරන මොකද ඉඩ ප්‍රමාණයක් එක් එක එක සාකච්චා කරන්න නිසා ොනන රස්සවසර කියන එක හරි ඔබ මේ විදියට සටහන බැලුව ගාන්ට පිරිවට හදා ගන්න වුව පැදිරීද හරි ර ඊළඟට අපියනවා හරි හරි මේක ඔබ ලියන්නක මෙතන රස්සසර ටි ලියන්නමයිට කියල තියන්න කටි සර ටික ලියන්නට හරිලන් හරි අ බලමු ඊළඟ එක දාලතියන්න මොකක්ද ඟ දීර්ග සොර දීර්ග සොර මොනාද දීර්ග සොර ර බල අපි දීර්ග සොර කියන්න මොවාද කිය ද රස්වස්වර නිර්ජන බදන්නවාන මේක හරි පළවිනයක හරි පළවිනයක ඔබ හරි හරිද පළවිනක හරි ඇදලා උච්චාරණය නොවනේවා මාත්‍රා එක කදී නිර්මාණය වන ස්ොරෝට අපිගෙනවා රස්ව සොර කියලා එහන්ද දීර්ග සොර කියන මොනවාන්ද දීර්ග සොර හරිදම පළවිනයක හරි පළවිනයක ඉවරයි හරිද ඒ කොටස හරි අපි දැන් දෙවනය කට තමයි යන්නේ. හරිද පලවෙෙනක හරි දීර්ග සොර හරිද දීර්ග සොර. දීර්ග සොර දීර්ග හරද දීර්ග සොර දීර්ගසොර කරක ඇබේ ඇදලා උච්චාරණය කෙරෙන සොර මොනක්ද ඇදලා උච්චාරණය කරෙන සොර සිංහල හෝඩිය තිබෙන සොරාතුරෙන් උච්චාරණය කිරීමේදී මන කිරීමද උච්චාරණය කිරීමේදී ඇදලා උච්චාරණය කෙරෙන සොර දීර්ග සොර වේ මේවා මාත්‍රා එකකට වඩා වැඩි කාලයක් ගත වෙනවා සාමාන්‍ය මාත්‍රා දෙකක් තමයි කියන්. හැබ මාත්‍රා දෙකවුුණට දෙකට වඩාමක අදින්න පුළුවන්නේ දැඋපට කියා දුන්නේ එක හඟිටියන් අම්මා කියන එක එක දිගටයනෝ මං එෙන තුරු විදිකට ළඟ ඉන්නවාද අම්මේ ආ කියන එක මාත්‍ර අදිින පුලන් කියද. පහක් ැනක නෝ ඒකඒ උච්ාරණයක් එක්කෙන්නේ හැබැයි දීර්ග සොර කියන්නේ ඇදලා උච්චාරණය කරන සොර පැහැදිීද මොනවෙනවද ඇදලා උච්චාරණය කෙරෙන සොර දීර්ග සොරබේ එතු මේවා මාතරා දෙකක් වගේ කාලයක් තමයි දෙකට වඩා වැඩි කාලයක් යනවා එක එකට වඩා වැඩි අනිවාරයම මාතරා දෙකක් විතර යනවා ඉතින් එනිසා අපි ඒවට කියනවා දීර්ග සොර කියලා මේ බලන්න එහෙන දීර්ග සොරෝ නංක දෙක හරි ද. හරිද අංක දෙක දීර්ග සොර මෙති දීර්ගදික් ගුරු සොරාටකි ඒ සොර කියද අටයි බලන්නන කෙටිසොර ඇදල උච්චාරණය නොවනේවා ඉරු ඉලුඒෝ රයි මෙන්න අංක දෙකත් හරි හෙනදෑ අංක දෙක මොකක්ද අංක දෙක හරි. ඒ තමයි දීර්ග සොර ඇදලා ච්චාරණය කෙරනේට අපි කියනවා දීර්ග සොර කියලා හරි ඊලකටමින තුන්වෙෙන සංයුක්ත සොර සොර දෙක කිබොනාවාදේ දෙක අයි සහව් බලමුයකට ඇයි සංයුක්ත කියන්නේ කියලා දැන් දේබලන්න මෙ පදමදහා බල අපි යන දැන් සංයුක්ත සොර මනාද ස යුක්ත සර හරිද දැන් මේ අක්ෂර මේ අක්ෂර නිර්මාණය වෙන්නේ සොරමිශ්‍රණය තුළින් කෝම දැහැ දෙවෙන්නේ සොරමිශ්‍රණය තුළින් තමයි නිර්මාණය වෙන්නේ අකරු දෙකයි ඒකෙ තියෙන්නේ ඕ කෝපට සඳිපාඩමේදී මෙ මෙහෙම අපි කියා දෙනවා බලාග දැන් අපි ගන්නවා වචනයක් විදිහයට චූලෝදර කියලාගන්න පදයක් බලාගන්න චූලෝදර චූලෝදර හරිද මේක සන්දිය හැදන්නේ චූලධන උදර චූලධන උදර හරිද මෙනි මේකේ ලන්න සොරේ වකන චූල්ධන ඒධන උදර මෙන්න මේ දෙක එකතුවෙල හැදෙනවා ඕ යන්න බලන සොර එකතුවෙල හැදෙනවා තවස් සොරයා මෙන්න මේ මට අපි ගෙන සන්දි සොර කියලා මි ින් නිර්මාණය වන ස සොර මිශ තුින් නිර්මාණය වන සොර එතකොට අතන්දි අපි සංයුත්ත සොර කියර කියන්නේ සොර දෙකක් එකතුවෙල තමයි හැදෙන් අයියන්න සහ අවු යන්න හරිද ඒ දෙක නිර්මාණයවෙන්නේ ඔය සොර මිශ්‍රණය තුළින් හිතන්නකො දැන් අයන්නයි එහෙම අයන්නයි යන්නයි එකතුවල හැදෙනවා අයන්න අන්න සංයුපතයි පැහැදිලිද අයන්නයි යන්න එකතුල හැදෙන ද ොදේ අයියන්න ඒවගේමයි අයන්නයි ඔයන්න එකතුවල හැදන්නේ අව්‍යන්න අව්‍ය අ අව මේට අපි ගාන සංයුක්ත සොර කියලා සිංහල හෝඩියයේ සංයුක්තසරක කිය තියෙනවාද දෙකක් තියෙනවා පැදිරිද මේ ස්ොර දෙකක් එකතු වෙලා හැදන ති මේ නිසා මේවට අපි කියන සංදිිස්වර කියලා සදිිස්වර හැදනව තව තිබනා නේද මේබලන් අපි ගන්න සඳිපදයක් මේ විදියට. ධනේශ්වර හැදන කොහොමද දන දන ඊෂ්වර හරි බලන්න හැදන විදිී දන් දන? balam dan dan a dan īśvara īśvara haride īśvara ශ්වර හරිද මෙන්න මේ දෙන්න එකතුවෙල හැදෙන්නේ අයන්නයි යන්නයි ඒ යන්න දැම් බලන්න දන්දන්න ඒ දන වර මේ දෙක එකතුුණ හම එනවා ධනේශ්වර කියලා ධනේශ්වර එන මයිපතර පැහැදිරේ සන්දිස්වර හැදනෙන විදිේ. එතවට සංයුත් අක්ෂර සිංහල හෝඩිය දෙකයි හැදන්නේ අයන්නයි එයන්නයි අයියන්න අයන්න ඔයන්නයි අවයන්න. පැහැදිරීද ඔන්න එහෙනම් අපි තුංගෙනකත් කතා කරා සයුත් අක්ෂර කෙනෙක් කතා කලා පැහැදිනීද තැම ඔබට ඒටි ඔක්කෝම් පුළුවන් මංහිතන ඔොට ොදට එටික පුළුවන්ග කියලා. හරිද කොටස්තික හරි හරිද අපිට තියෙනවා නම්මසොර අනම්මසොර සදිිසොර ඒකජසොර දිජසර කියලා පැහදිලිද නම් සොර ඇයි නම්ය කියලා කියන්නේ වෙනස් සොරයක් බවට නමියහැකි සලෝට අපි කියවා නම්සොර කියලා මොන කියද? වෙනස් ස්ොරයක් බවට නැමිය හැකි සුරවට කියන පුතේ නම්ය කියලා බලන්න එහෙන මේක කුමාර්තුංග මොනිදශයන් තමයි පැහැදිලි කරන්නේ නම්මසොර කියලා කියන එක නම්මසර හරිද මොකක් එෙන නම්මසර කියන්නේ නම්මසර නම් මෙසර බලන්න වෙනත් සරයක් බවට සොරයක් බවට බවට නම ැ නමිය ැස්ර නැමිය හැකිස්ොර. නම්ම සොරවේ නම්මස්ොර ව බලන්න වෙනත් සොරයක් බවට නැමිය හැකි සො නම්ම සොරවේ. වෙනස්ොරේකට නමන්න පුළුවන්. නම් සොර ැල්මනර්ද. වෙනස් ස්ොරේකට නමන්න පුළුවන්නං අපි ඒ වට කියනවා නම්ම සොර කියලා. එතකොටඒ නම්මසොර සිංහලේ මේ විදියට හඳුන්නාදෙනවා. මොනවාද. ඕ බලන්න නම්මස්සොර තියෙනවත් අව්ෝ කට වඩඟර ලේසේ අව්ෝ අව්ෝ ආ නැමෙන්න්නේ නැති ඒවා ඇඒ ඇයි අව්ෝ ඇයිඒ අව්ෝ ඇයි පාඩගරඟ ලෙසේ. එ නම් මෙස්සොර කිය කියට මගේපුතේ තුනයි අනම්ය කිය කියන්නේ මේවා තවදුරුටත් නැමෙනි නෑ නමන්න බැරිියවට අපි කියනවා අනම් මේ සොර කියලා පැහැදිරීද බලන්නේ එක දැංවන නම්ේ සොර හරි හැඳින්නේීම හරි හරිද මතකයි ඔපට මාත්්‍ය එක්ක කියන්න බන් වෙනස් සොරයක් බවට නැමිය හැකි සොරවට අපි කියවා ම් මෙසර කියලා ඒ සඳහත් උනක්තේෙන ආූඕ ඔන්න මේ පලවිනය එක පැහැදිලීද හරි බලන්න ඔන්න ඒකට උත්තර ටික හරි අපි දැන් යනවා මේ විදියට අනම්සර හරිද මොකදද අනම් මෙසර ඔන්න වෙන සොරයක් බවට. වෙනස් සොරයක් බවට සොරයක් බවට නැමිය නොහැකි නොහැකි සො මොනවද වෙන සොරයක් බවට නැමිය නොහැකි සොරවට අපික නොමග දරුවනේ අනම්යයි ඒව වෙනස්වෙනි නැහැ. ලක සමහරය තියරුණු කොච්චර ආසවනත් ඒවට ඉල්ලුම තියෙන්නේ එකම ප්‍රමාණය වෙනස්යෙන්නේ. දැව්දාහරණයක් හිතන්නකු දැල් ලුණු ලුණු මිල අඩ වනාා කියලා ලුණු ටොන්ගනන් ගෙනහිතියාාන ලුණු කන්න පුළලන් වැඩිපුු බෑ කන්න පුළුවන්වෙන්නේ පොඩ්ඩයි. එනිසා ඒකට තියන ඉල්ලුම ස්තීරව ඒ වෙනස්ෙන්නේ. ෙන තේවනේද සින මිලාඩු නොත්තේ රුපියල් පහටයිතද සිනිි ගෝගන ගදරක තිගන හ සීනිි ගෝනිගන තියාගනි කාමරය ෆුල් එන්න සීදිිගින් තියාගණන පැහදිද හැබයි ලුණු හමගෙනින් තියාගන්න නෑයියේ ලුණු ලුණු කන්න පොඩ්ඩයිනය ලනුවද ඉල්ලු ච්චලයි එන අනම් මේ කියන්න වෙනස්වෙෙන නැතිේවා එහම් ආූඕ මෙන්න මේ සොර තුන් දෙෙන බලන්න? අයන්නයි උයන්නයි ඔයන්න. වෙනස් වෙනවා ඇ බවට ඊලගේ කෙනවා ඊ බවට ඉරවසේ ඒ බලන්. කුකුලා කිකිලී බවට පත් වෙනවා කොල්ලා. වඳුරවා වැදිරී බවට පත්වෙනවා කොල්ලා කෙල්ල බාට පත්වෙනවා එතවට මේ ඒ අකුර මෙ තියන ඒ ඒ ඒ පැහැදිරීදකදමේ එනම් ඒ ටික තමයි මොනවද නම්මස්සොරන්න නම්වෙසර අනම්මසර මේ නම්යයි මේ අනම්යයි එනං ඔන්න නම්මසුර දන්නෝ නමන්න පුළුවන් ඒවා නමන්න බැරිවට අපි කියන මොනා කියරද අනම්ය කියලා අන්න කොටස් දෙගත් දැන්ඟගේ හරි හරිද බලන්න උපට වෙලා තියෙන හොඳට පාඩන් කරගන්න පුළුවන් මොකොද ඒවා උපටමං කියවනෝ ඒ නිර්වචනයන් කියවනෝ ඒ හොඳට හගෙන හිටිය හම ඔොට නිකාම තේරනවා මොකද මේ මෙහෙම සටහන තිව්වා හම පාඩන් කරග නමාරුයි අහන්ගටය හාම මනසතිය නතන ආසර් කිව්වනේද මේ මක නවනේ එනම් ොතට හගෙන ඉඩුව ආවෝව හො පඩ කරව නම්යි ඇඒ අනම්යි නැමන න පැහැදිලිද හරි දැන් අනම්මත් හරි ඒඒත් පස්න රයි ඊඟට තියන්නේ සන්දිිස්සොර ඉලනවා තියන්නේ සන්දිිොර හරිද සන්දිිස්වර බලමු අපි සන්දිිසවර කිය මොනාටද කියලා සන්දිිස්ොර හරිද මෙයාට කියනවා තවත් විදියට මෙහෙම මි ම ඒමනැත්ත සන්්‍යයක්ක්ෂර සන්ධ්‍යෂර පැදිී මිශ්‍රසරට අපි නම් කියන මොකක් කියද සධ්‍යයක්ෂර කියලා. හරිද එතකට සන්දිිසර මිශ්‍රසර සන්ධ්‍යක්ෂර ඇයි මේ මේකට මෙහෙම කියන්. ඔබ දන්නවා සොර මිශ්‍රවීමෙන් නිර්මාණය වන සොරෝට අපි ගෙනවා සන්දිිස්ොර කියලා. සොර මිශ්‍ර වෙනවා හැමවිටම විශ්‍ර වෙනවා. දැම්න්න මේ වගේ වචනයක් බලන්න හැදහැ. දෑත දෑත. ෑ කෝම දෑදන්නේ දේදන අත දේධන අත දේයන්න හැදින කොහොමද අල් දයන්නයි එයන්නයි අත හරි මේ දෙන්න වෙනුමට හැදෙනවා ඇයන්න අන්න බලන්න සන්දිිසවර ය අයන්න එකතු වෙලා ඇ යන්න හැදෙනවා ඔබට පොතේ විටික නැහැ මේ අලුත්ත එකක් අනිත්තේවැටික පිරිිවට අපි කියදන මේ දැනගන්න තමයි දුන්නේ. යන්නයි අයන්න එක තුනහම ඇ කියල හැදනවා. එනම් මේට කියනවා මිශ්‍රස්ර සන්ධිස්වර නිර්වචනය සොර මිශ්‍රණය තුළින් නිර්මාණය වන සොර කොමද සොර මිශ්‍රණය තුළින් නිර්මාණයන සොරලට අපි කියනවා සන්දිිස්ොර කියලා. හරිද සන්ධයක්ෂර කියලා. මොනවාදේ අකුරුටික. ැදමනුව කහොමද හැදෙන්නේ අයන්නයි යන්නයි එයන්න හැදෙනවා කෝමද හැදෙන්නේ අයන්නයි යන්න එකතුවල හැදෙනවා එයන්න පැහැදිලීද දෙවනිට හැදෙනවා අයන්නයි උයන්නයි අයන්නයි උයන්න එකතුවල හැදෙනවා ඔයන්න දැයි මොක්ද පලවිනික අයන්නයි ඉයන්නයි ඒයන්න හැදෙනවා දෙවනිියක අයන්නයි උයන්නයි ඔයන්න හැදෙන. ඊරවස්සේ අයන්නයි ඒයන්නයි ඒ මොකක්ද එතන ඔකට හඩ යනවා අයි අ ඊලඟට දැත්වනයි පලවිනයක වද අයන්නයි යන්නයි යන්න අයන්නයි උයන්නයි ඔයන්න හිලකට අයන්නයි එයන්න අයින්න අයන්නයි ඔයන්නයි අවගයන්න අයන්න ඔයන්නයි අවගන්න අන්න සදිිසොර ටික පැහැදිනීද සදිිසොර හතරයි අ අවස මුලින් කිව්වා මම දෑත යන්නයි අයන්නයි ඇයන්න හැතුනාම ඔන්න මේ අතරත් පහක්තියන හැබයිතිං ඔබට නියමිත කරලා තියෙනව හදර අපි ලොකුපන්තිවරදි සාගච්ාගන්න හෙම නමුත් මේටිකොප දැනගන්න ඕන මේ දෙ එකතුර දමයි මේ හැදන්නේ පැහදි මේද එකතුවල කියන අපි දෙන්න දැන් දෙන්න කේ එක්කනෙක් කියලා හද හම දමයි දෙන්න එකතුනාට පස්සේ දෙන්නේ එකතුනනාඩට පස එක්කනෙක්නවා තක තමයි ස්ොභාවේ එන ඔන්න සන්දිිස්ොර හරි ඒත් හරි එක කිය නම් ර සන්ධයක්ක්ෂර හැඳින්ීම සොර විශ්්‍රණ තුළින් නිර්මාණය වන ස්ොරෝට අපි කියනවා සන්දිී සොර ඒවා ප්‍රමාණයෙන් හතරයි හරිද වර්තමානයේ ඇකතුනහම පහක් විදියට එනවා ඊළඟට අපි කතාගන්නෝ මේකේ උත්පත්ති ස්ථානනුව හරිද සර උපදයන ස්ථානනුව අපආයි වර්ගී කරණයක් කල්ලා කියාදනො මේබී ඔන්න තවර ස්රවඩින් ප්‍රශ්න නෑ හරිද ස්ොරෝලි ඔබට කිසි ප්‍රශ්නයක් රතුව මේ වැඩේ කරගන්න පුළුවන්. කො මේක අඩුවක් නෑරඋුණටබස් තමයි ඔට එක වැඩේ හරිට කරගන්න පුළුවන් ගන්න එතර ඔබ එහෙනම් ඔන්න දැන් ඊළං එක තමයි ඒකජස්ොරහා දිජසල් මොනාද ඒකජ ඇයි මේ ඒකජ කියන්නේ ඒකජ एकज स्वर एकज स्वर Оба данно મેને મે હમે વર્ગીકરણ હે કરાના પુલાં એક 2 3 આપી ગાન નો કંઠજ 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 ටජසොර ඔබ දන්නනේ කන්ටජ කියල කියන්නේ කාන්ට කියන්නේ උගුරට කාකගාගන නේද මෙන්න මේවා උපදන්නේ උගුරෙන්කාන්ටයයන්න උගුරට එළඟට අපි ගෙන තාලුජ තාලුජසොර හරිද කාන්ටජසොර ජර ඉළඟර මර්දජසවර මූර්දජර හතරවිෙන දන්න කාකගාගග චාචජාජන ටාටඩාඩන තාත ධාදන එක හෙද. ධන්තජ මොනවාද ඒවා ධන්තජ සොර ධන්තජ බලන්න ගොසර වර්ග කොහමද තියෙන කෙර කොච්චර තියෙනවද මේ එකර ගන්න නේද හරිද පස්සෙනක ඕෂටජ ඕෂට ජ ඕෂ්ටජසවර ොරවල තියන වටිකමේ ඒකජ සොර ගැනෙ බුතේ එකම ස්ථානයකින් උපදන්නේ. කොහඳ උපදින්නේ. එකම ස්ථානයකින් උපදිනේ වට අපි ගැන. ඒකජ කාකුද්‍ය කට ජැහදදිනන්නේෙම ඉස්රහට ඒ එක සාගච්චාගන. කන්ටජරකාන්ටජගයනේනම් උගුර හේතු කොටගෙන උත්පත්තියලබන ස්ොර කන්ටජක්සර කිවොත් ඔක්කොම ලියනවා සොර කිවෝති අප පිටියන්නේ උගුර හේතු කොටගෙන උත්පත්තියලබන ස්ොර කාටජසරව අන්න ඒව තමයි මොනවද අයන්න ආයන්න හරිදකාන්ටජසොර දෙකයි කොහෙන්ද උපදයන්නේ උගුරෙන් උපදන්නේ දෙවනට තාලුජ තාලුජ කියන්නේ තල්ලි තා ලෞ්‍ය කියල කනකට අපේ මාතරු භාෂාවල තාලෞ කාකෝද්‍ය පාලි වලින් ලෞව්‍ය කියන්නේ පාලිවරෙන් සිංහලටන තාලු තාලු කියන්නේ තල්ල ජය කියන්නේ හටගන්නවා දිව නැවිල කොහෙත් යෙන්නේ තල්ල තියෙන්නේ බලන්න ඊ කියද්දි ඊ කිය දිව උසංකයන බෑ තල්ල හංගගෙන යනවාඊ කියන කොරුටික පැදිවීද මොනකුරුද යන්න සහ යන්න ඔන්නකුරු දෙකයි හරිද ඊළඟට මූර්ධ ජක්ෂද මූර්ධ කියන්නේ මුදුනට. මූර්ධකයන් වර්ද මුදුන එනම් දිව දත්වැටිය මුදනේ වැදිල උපදිනයට පප්ටි කියනවා. මෝර්ධ ජක්ෂර. දිව දත්වැටිය මුදුනේ වැදී උපදිනාක්ෂර මූර්ධජක්ෂර වේ දිීවපයද වදින්නේ. දත්වැටිය මුදුනේ වදින්නේ. පැහැදිලේද. මෝර් දන්නේ කර කියනවා. ඇ බලන්න අඩුවක් නෑ කියන්නේ එකයි. ඔබට මේ සම්බන්ධයි කිසිම අඩුවක් නෑ ඔබට. ඉටි කිය ගත් හම ංගි මල්ලට ික අස්සනට කියාදන්න පුළුවන්. පැහදිරේද. මොනවාද මූර්දජස්ොර. ඉරු ඉරරරු ඉර කියන එක. ්‍ර ක්ෂරේඩියන් නේද. ඔබදන්න රන්න කියනකල ියනවා. එතකොට එන්න ඒ අක්ෂරය ලිය ගන්නේ කොහොමදාපේ ඔය හට තියෙන් න. ඉරු ඉරු කියන ක්ෂරදේක. පැදිරීද මොනක්ෂර දෙේකද? මේ අක්ෂර දෙක බලාග ර ර ක්‍රමිනාසක කරෝර බලන්න බ්‍රෝනායි රාජ්‍යය බර කොල් බ අ මොනදේ මූර් දජ මූර්දකයන්නේ මුදුනේ ඊක අපි කතා කරනවා ධන්තජ දන්ත කියනන්නේ දත්වොලින් උපදින ස්ොර හැබැයි මෙ මේ දෙකනම් භාවිත වෙන්න ඒ දෙකමකක්ද ඉල්ලු සහ ඉලූ කියන එක ඉල්ලු ඉලූ කිය අක්ෂර දෙක උපගේ සිංහල හෝඩිය තියෙන ඒ දෙක අපි ගන්නේ නැහැ වි ඕසාමාන්‍යෙන් භාවිත වෙන්නේ නැති නිසා ඊළඟට අපි ගන්නවා ඕෝස්ටජ ඕෝස්ටජය බල පේ තොල් දෙ එකතුන හැටි හරිද එකට තොල් දෙක එකතු වෙන කොට තමයියේ උච්චාරණය වෙන්නේ ඕස්ට කියන්න තොල් ජය කියන හටක දැබ දේශ කියන්නේ දශය ජ හටත් දේශජ අපේ කාම ද එතකොට අන්ඩජ අන්ඩ කැන බිත්තර ජයගැන හටත් ජලාබුජ ජලයෙන් උපන් අන්න ඒ උපන් කියන අදහසන්නේ ජය කියනගේ පැහදිරීද අන්න නම් ඒක ජස්ොරටික අපි ගැෙනගත්තා කියත් තියෙනවාද කාන්ටජනං ආ තාලුජනං ඒ මර්ධ ජනං ඉරුවිරූ ධන්තජනං ඉළුවිලූ ඕස්ට ජනංඌූ කියලා පැහදිරීද? ඒකජස්ර කන්ටජර තාලුජෙසර මූර්දජ ධන්තජ ඔස්ටජ ඔ අපි ටික දැම් මතකයි දෙතුම් පාරක් කිව්වා අහං ඉන්න හොඳට ඊළඟට පුළුවන් ඔබට නොට්ටක ලස්සනට මේ පිළිවලට ඔබසියාර් පුතක් කරම් මේ භාෂාපතය පැවරුන්ටික ලස්සනට කරගන්න ඕන පැහැදිලීද මේක බලන ගමන් සටහන හදාගන්නයි මේේදෙන්නේ. නිර්ාචනක් දෙනවානන්නේ නේද දැන් කටජකලාපි කිවකොමද ගර හේතු කොඩගෙන උත්පත්ය ලබන සර කන්්ටජසර වේ. ඉට පස්සේ තල්ල හේතු කොඩගෙන උපදින අක්ෂර තාලු ජෙවහි. මුදුන හේතු කොඩගෙන උපදින අක්ෂර මූර්දජ වී. නේද දත් හේතු කොඩගෙන උපදින අක්ෂර ධාන්ත ජෙවේ. ොල් හේතු කොඩගෙන උපදන අක්ෂර ඕෂ්ට ජක්ෂර වේ. ශබ්ද කරහැ අයක්ක්ෂර ප්‍රානාාක්ෂරවේ ඔන්න දැන් මේ ඔලුවෙතියන්න ඕන. හරිද ඊළඟට බලන්න පණකුරුවට කියන නම් මොනාද පානාක්ෂර සොර ජීවාක්ෂර ද්‍රවිට භාෂාවෙන් උයිර් එලෙත්තුූ. පැදිලීදඋයිර් එලෙත්තුූ හරි රයි. බලන්න දැ අයන්නයි යන්නයි අයින්න අයන්නයි ඔයන්නයි අවියන්න. හරිද ඒ අපි කතාගර සංයුත්ත සොර කියලා සොර ප්‍රවේදටික පිරිවලට දැන් හරිනි උන සොර නිර්වච්චනය හොඳරමදන්නවා නේද තනිය උච්චාරණය කළ හැකි සොර මාත්‍රා එකකදී උච්චාරණය වන ඒවා කෙටි සොර මාත්‍රා දෙක කිදිනගේවා දීර්ග සොර කියලකිවා දිගු ොර කියලකිව්වා නේද? ගුරුසර කියලා කිව්වා තනිය උච්චාරණය කරන්න පුළුවන්ඩ ඒවස අල් මොනව කියලා දෙක න්නේ කියනමට තනි උ්චාරණය කර පුුවන් ඒව තමයි ප්‍රාණක්ෂර පණ තියෙන ුරු කියන්නේ එක යායට තනම ඉන්නත් පුළුවන් වෙන තකුලක් එක ඉන්න පුළුවන්හ විශ සත්තිය එයාට තනය ඉන්නත් පුළුවන් අහස කිව්වාම අයන්න එලිය ඉන්න පුළුවන් නේද ැ මදහස කිවවා හම දයන්නත් එක් යන්න ඉන්න පුළුවන් අල්දායන්න අයන්න ඇදද බබල ඇවු අපි ගන තාත්තා කියල තාත්තා තාතා බලන්නක මෙතන ඉන්න හැට අල්තායන්නයි ආයන්නයි අල්තායන්නයි අල්තායන්නයි ආයන්න දැක්ද සොරඉ ඉන්න හැටි වෙංවෙල ඉන්න විදිහ ප මේ බ මීදුම මීදුම ල අල්මයන්නයි ඊයන්නයි අල්දායන්නයි උයන්නයි අල්මයන්නයි අයන් මී දම පැහැදිරීද සොරේ පේනිනය සොරේ හැගිලයි නොකාත එක්කද? ාත්‍රරක්ෂර ඇතික ාතරක්ෂරෝට කියන්නේ නමදීලදනේ ඒකයි පනනැති ශරීවයහා සමානක්ෂර ගාත්‍රක්ෂර කියලා.මල් එල්ලුත්තු කියර කියන්නේ. මේීිය එලුතු කියන කියෑන්නේ ශරීරක්ෂ ශරීරකයන්නේ ගත අක්ෂර කියන්න කුරු ගතකුරු කියලන සිදස් සංග්‍රෞ් බිඳලා අරගෙන තියෙනවා. එන ඔන්න සොරයක් නිර්මාණය වන වි්දි ඔක්කොම සාකච්ඡා කරා සොර වර්ග කතා කරා සොර උපදින තැන්ක්ටික කතා කරා නේද? ඒවා අලුතාපු සරවර්ගත් කතා කරා නම්මසොර අනම්මසර සන්දිිසර ඒකජසොර දිජසර පැහැදිරීද ඔන්න ඔයාකාරේට ඔයිටිකපි සාකච්ඡා කරා පැැදිීද. එතකට ඔන්න ඔබට මයිපුතේ ප්‍රානාාක්ෂර යටතේ හරිද ඔබට ඒ අක්ෂර වර්ග යටතේ ප්‍රධාන සිංහල හෝඩිය කොටස් දෙකයි ප්‍රානාාක්ෂර සහ ගාතරක්ෂර. ඔන්න ප්‍රානාාක්ෂර කොටස ඉවර කරා. එතකොටමං ඊළඟට ඊළඟ කොට සිංහකොට සාච්ඡා කරනවා ගාතරාක්ෂර කියන කොටස. පැහැදිලීද දැංගට ේටික මංහිධන ප්‍රමාණවත්්‍යන මුොකරද මේ කොටසට ප්‍රානාක්ෂර ගැන හොඳද අවබෝධයක් තියනවා. හරිද රයි් අපේන ඊළං කොටසෙන් ඒ අරම්භ කරමු ගාතරාක්ෂර කියන එක. පැහැදිලීද හරි.